ඔන්න එකමත් එක් කාලෙක කම්හලක වැඩරපු තරුණයෙක් හිටියා. ඔහුට උගන්වන්න ගොඩක් දක්ෂ උපදේශකවරයෙකුත් හිටියා. මේ උපදේශකතුමා මේ තරුණයාට පාඩම් දෙකක් ඉගැන්වුවා. පළවෙනි පාඩම තමා අටුවෙන් කතා කරන්න, වැඩියෙන් වැඩ කරන්න කියන දේ. දෙවෙනි පාඩම තමා කර්මාන්ත ශාලාවේ සෑම අංශයකටම අදාළ කුසලතා වර්ධනය කරගන්න එක කොයිම වෙලාවකවත් නවත්තන්න එපා කියන දේ. ඔන්න වසර 10කට පස්සේ මේ මහලු මිනිසා විශ්‍රාම යනවා. අර තරුණයා ඒ කර්මාන්ත ශාලාවේ කාර්මික ශිල්පියෙක් බවට පත් වෙනවා. ඔහු තමන්ගේ උපදේශක උගන්වපු විදියටම කැපවීමෙන් වැඩ කරගෙන යනවා. දවසක් මේ තරුණයා යනවා තමන්ට ගුරුහරුකම් ලබා දුන්නේ උපදේශකවරයාව බලන්න. හැබැයි මේ තරුණයා අසතුටින් ඉන්නවා කියලා තේරුණේ මහලු මිනිසා තරුණයාගෙන් අහනවා එයාගේ හිතට වද දෙන කාරණාව මොකද්ද කියලා. එතකොට තරුණයා සුසුමක් හෙළලා මෙහෙම කියනවා. "ගුරුතුමනි, මම මේ අවුරුදු ගණනාව පුරාවටම ඔබතුමාගේ උපදෙස් අකුරටම පිළිපැද්දා. මොන වැඩේ කළත් මන් නිහඬවම දෙන වැඩේ හරියටම කරා. ඉගෙන ගන්න පුළුවන් බොහෝ කුසලතා ඉගෙන ගත්තා. ඒත් මට නොතේරෙන දේ තමා මන් තරම් අත්දැකීම් නැති, හැකියාවක් නැති ගොඩක් අය උසස් වීම් ලබා ගනිද්දී ඇයි මට විතරක් උසස් වීමක්, පඩි වැඩි කිරීමක් නොලැබෙන්නේ?" වයසක මිනිසයා එතකොට මෙහෙම ඇහුවා. "ඔබ කම්හලට වැදගත් සේවකයෙක් කියලා ඔබට විශ්වාසද?" එතකොට තරුණයා "ඔව්" කියමින් එයාගේ ඔළුව වෙනුවා. මහලු මිනිසා පොඩි වෙලාවක් කල්පනා කර කර හිමෙහ ඇවිද්දා. ටික වෙලාවකට පස්සේ ඔහු තරුණයා දිසට හැරිලා කිව්වා, "ඔයා නිවාඩුවක් ඉල්ලන්න. ඔයාට කැමති ඕනම හේතුවකට ගිහින් නිවාඩුවක් ඉල්ලලා ඔයා විවේකයක් ලබා ගන්න." මේ උපදේශයෙන් තරුණයා පුදුමයට පත් වුණා. එයා ඒ ගැන හිතන තරමට ඒකේ තේරුම තේරුණා. ඒ සතුට නිසාම ගුරුවරයාත් එක්ක වැඩි කතා බහක් නැතුවම ගුරුවරයාට ස්තුති කරලා ඉක්මනින් එතනින් පිටවලා ගියේ ඊළඟ දවසේම නිවාඩුවක් ගන්න බලාගෙන. ඒ විදිහටම ඔහු ඊළඟ දවසේ නිවාඩුවක් අරගත්තා. නිවාඩුවෙන් පස්සේ ඔහු නැවත සේවයට ආවහම කළමනාකරුව ඔහුව කාර්යාලයට කැඳවෙනවා. කැඳවලා ඔහුට කියනවා, "ඔයා නිවාඩුව දාපු දවසේ මේ කර්මාන්ත ශාලාවේ හැම දෙයක්ම අවුල් වුණා. සාමාන්‍යයෙන් ඔයා හසුරුවන ගැටළු වලට අනිත් අයට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඒව විසඳන්නේ කොහොමද කියලා යාළුවා දැනන් හිටියේ නෑ. ඔයා ඇත්තෙම අපේ කර්මාන්ත ශාලාවට වත්කම." එහෙම ස්තුති කරපු කල්මනාකරු ඒ තරුණයාට මේ විශිෂ්ට කාර්යයන් කිරීමට දිරිගැන්වීම සඳහා ඔහු ජ්‍යෙෂ්ඨ කාර්මික ශිල්පියෙක් ලෙස උසස් කරනවා. තරුණයා එතකොට තම උපදේශකයාගේ ප්‍රඥාව සඳහා එකහිතින් කෘතඥ වෙනවා. ඔහු හිතනවා මේක තමයි සාර්ථකත්වයේ රහස කියලා. එතෙන් පටන් තරුණයාට තමාට ලැබෙන දේට වඩා දෙයක් ලැබෙන්න ඕනි කියලා හිතලා දිගින් දිගටම මේ විදියට නිවාඩු ගන්නවා. කොටිම මේ රටාව මාස ගණනාවක් කරගෙන යනවා. ඒත් එක දවසක් තරුණයා කර්මාන්ත ශාලාවටදී ආරක්ෂක නිලධාරීන් තමන්ගේ ගමන අවහිර කරනවා. හේතුව හොයල බලක් තමයි දැනගන්නේ තමන්ව රස්සාවෙන් අයින් කළා කියලා. තමන් මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව ආපහු යනවර මහලු උපදේශකතුමා හමු වෙන්න. ඔහු තම උපදේශකයා හම්බ වෙන්න ආපහු ගියේ දේවල් වැරදුනේ කොහොමද කියලා අහලා දැනගන්න. "ඇයි මට රස්සාව නැති උනේ? ඔබ උපදෙස් දුන් පරිදි මං සියල්ල කළේ නැද්ද?" තරුණයා එම ආවේගශීලීව මහලු ගුරුතුමාගෙන් ඇහුවා. "නැහැ. ඔබ පාඩමෙන් භාගයක් විතරයි ඇහුවේ." සෑම විටම දැල්වෙන ආලෝක බුබුලක් ගැන කවුරුවත් වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒත් එක හදිසියෙම නිවා දැම්මහම හැමෝම කලබල වෙලා ඒක සැලකිල්ලට අරගන්නවා. ඒ විතුලි බූලේ වටිනාකම තේරුම් ගන්නවා. ඔබ මේක තේරුම් ගත්ත ගමන් නිවාඩුවක් ගන්න කියලා දිව්වේ පාඩමේ දෙවන භාගයවත් අහන්න නැතුව. "දෙවන භාගය? ඒ මොකක්ද?" තරුණයා ආපහු ඇහුවා. උපදේශකයා එතකොට ආපහු කතාව මෙහෙම පටන් ගත්තා. "දෙවන භාගය පළමු එකටත් වඩා වැදගත් වෙනවා. ඒ මොකද විතුලි බුබුලක් එකවතාවක් නැත්නම් දෙවතාවක් නිවෙනවා වගේ නෙවෙයි නිතර නිතර නිවෙනවා කියලා දැනගත්තොත්. ඔයාම කියන්න. එතකොට අපි කරන්නේ මොකක්ද?" "ඔව්. ඉක්මනින් හෝ පසුව ඒ වඩා විශ්වාසදායක විදුලි බුබුලක් සමග ප්‍රතිස්ථාපනය කරනවා. මොකද කොයි වෙලේ ආලෝකයේ නැති වේද කියලා විශ්වාස කරන්න බැරි විදුලි බුබුලක් අවශ්‍ය වෙන්නේ කාටද? ඔයා හිතුවේ දැක්කේ නැති වුණාට ඔයාගේ මගේ ජීවිතයත් මේ වගේමයි. ඔයා ජීවිතේ දකින්නේ ඔයාට ඕනි විදියට. එහෙන් බලනකොට ඔයාට ගොඩක් දේවල් මඟ ඇරෙනවා. මොකද අපි හැමදාම අපිට නැති දේ පස්සේ යද්දී අපිට අමතක වෙනවා අපි ළඟ තියෙන දේවල් වෙනුවෙන් සතුටු වෙන්න. මේක ඔයාගේ මිතුරන්ට වගේම පෞලි සමාජිකයින්ටත් අදාළයි. අපේ ජීවිතේ හරිම කෙටි එකක්. ඒ වගේම ඒකට කොයි වෙලේ මොනා වෙයිද කියලා කියන්න බෑ. ඒක හරිම අවිනිශ්චිතයි. හොඳම දවසක් එනකම් බලන් ඉන්න එපා. හීනවලට කැප වෙන්න ඕනි තමා. ඒත් Tamanට ආදරය අයට කෘතඥ වෙන්න හොඳ දවසක් එනකම් නම් බලන් ඉන්න එපා. ඔයා අන්තිම වතාවට අම්මා තාත්තව බදාගෙන එයාලට ආදරේ කිව්වේ කවද්ද? එයාලා කරපු හැම දෙයකටම ස්තුති කළේ කවද්ද? අම්මා තාත්තා ගැන විතරක් නෙවෙයි මං කියන්නේ ඔයාට ආදරේ කරන හැම කෙනෙක් ගැනම. ජීවිතේ සුළු කොට තකන්න එපා. අද දවසට ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ කාර්ය හරියට කරන්න. ඉගෙන ගන්න එක නතර කරන්න එපා. ඔයාගේ වටිනාකම අඳුර ගන්න. ඒ ගැන අදි탁සේරුවක් තියාගන්නත් එපා. ඒ ගැන අව탁සේරුවෙන් බලන්නත් එපා. අවසාන වශයෙන් විනාඩියක් අපි ප්‍රාර්ථනා කරන්නේ ඔයා හිතනවටත් වඩා ඉක්මනට සාර්ථක වෙලා වගේ හීනවලට යන්න ලැබේවා කියලා. ඒකට මේ සෙන් පාඩම ඔයාට උදව්වක් වේවි.